නොනා ඔබතුමිය අර දෙවැනි ප්‍රශ්නය ඇටියට විමසලා තිබ්බේ යම් ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් සතර පරාජිකාවකට පත් වුණා කියලා විවෘතව දකිනවා ඔබ දන්නවා එවැනි ස්වාමින්වහන්සේ නමකට පිරිකර පූජා කිරීම සිව්පසෙන් අප උපස්ථාන ධර්මයන් කිරීම තුලින් අපිට පින අපේ ජීවිතයට එකතු වෙනවාද කියන කාරණය ඔබ අහන්නේ. ඒතර උතනදී මම සතර පරාජිකාවට පත් වුණා කියන කාරණය තදාලව නෙමේ මට මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්න වෙන්නේ මොකද බුදුරයන් වහන්සේ අපිට දේශනා කරනවා අනාගතේ පහළ වෙන කාසාය කණ්ඩක කියලා කෙනෙක් ඉන්නවා. ඒ කාසාය කණ්ඩාය කාසාය කණ්ඩකට තුන් සිවුරයි පාත්‍රෙත් නැහැ. ඒවත් අතුරුදහන් වෙලා ගිහි ඇඳුම පිටින් ඉන්නේ. එයා ගෙදර බිරිඳක් දරුවොත් එක්ක ඉන්නේ. නමුත් බුදුරයන් වහන්සේ දේශනා කරනවා කාසාය කණ්ඩකට සාංගිය කළ දන් දෙන්න කියලා. කාසාය කණ්ඩකට දානයක් සාංගිය කරන්න පුළුවන් කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරතුරුවම බුදුරයන් වහන්සේ එවැනි ධර්මයක් සූතගත ධර්මෙදි දේශනා කරලා තියෙද්දී ඔබ අනිවාර්යයෙන්ම දන්නවා යම් භික්ෂුන් වහන්සේ නමක් පරාජිකාවට පත් වුණා කියන කාරණය. ඉතින් ඒ නිසා මට කියන්න බැහැ උන්වහන්සේට පිරිකර පූජා කිරීමෙන් පිං ලැබෙන්නේ නැහැ කියන කාරණය මට කියන්න බැහැ. පිරිකර පූජා කරන්න එපා කියන කාරණය මට කියන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට ස්වාමින් වහන්සේගේ හරි වැරදි හොයන්න කියන කාරණයක් අපිට මතක් කරලා නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඩකගේ හරි වැරදි හොයන්න හොයලා වැරදි නම් දන් දෙන්න එපා. නිවැරදි නම් විතරයි දානේ සාංගික වෙන්නේ. ඒ නිසා දානේ සාංගික පූජා කරනවා කියන කාරණේ වේවා දානේ පින ඇති කර ගන්නවා කියන කාරණේ වේවා ඒක තමන් ඇති කර ගන්නා වූ චේතනාව. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තමන් ඇති කර ගන්නා වූ චේතනාව නමුත් තමන් චේතනාව යහපත් වේ ඇති කර ගන්නවා වගේම සංඝයා අරමුණු කරගෙන පූජා කරනවා වගේම අපි ඒ සංඝයා කියන අර්ථෙත් මේ සංඝයා කියන අර්ථය තුලත් ඒ ගුණාත්මක භාවය තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි දානේ ආනිසංස පක්ෂය වැඩි වෙන්නේ. එහෙම ධර්මයක් තියෙනවා ඈ. දානේ පූජා කරන කෙනාගේ සිත මේ සීලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. දානේ ලබන්නා වූ කෙනාගේ සිත සීලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ ආනිසංස පක්ෂය වැඩි. නමුත් ඉතින් අපිට පේනවා සමාජයේ දිහා බැලුවාම සමාජයේ වෙන විකෘතීන් දිහා බැලුවාම සමාජය තුල සිද්ධ වෙන කඩාවැටීම් දිහා බැලුවාම සමාජය තුල සිද්ධ වෙන දුක්ඛ දෝමනස්යන් දිහා බැලුවාම අපිට හොඳටම පේනවා අපි පූජා කරන දානේ මහත්ඵල මහානිසංස දානි බවට පත් වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් එහෙම වෙන්නේ අපි හැමෝගෙම සීලේ දුර්වලතාවයන් ගිහි පාර්ශවයේ පැවිදි පාර්ශවයේ තියෙන්න පුළුවන්. තේරෙනවද? ඉතින් උතනදී අපි නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සංඝයාගේ වැරදි කියන කාරණේ හොයන්නේ නැතුව සංඝයාගේ වැරදි කියන කාරණේ දකින්නේ නැතුව ඔබ අවංකවම දන්නවා නම් අහවල් ස්වාමීන් වහන්සේ සතර පරාජිකාවට පත් වෙලා කියලා ඔබ ඒ සතර පරාජිකාවට පත් වෙච්ච ස්වාමීන් වහන්සේට ගැටුනොත් අනිවාර්යෙන්ම ඔබ ඒ ස්වාමීන් වහන්සේ නිසා ඔබේ සම්මා සමාධිමත් හිත දුර්වල කරගත්ත වෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. දොල් සතර පරාජිකාවට පත් වෙච්ච ස්වාමීන් වහන්සේට ගැටිලා ඔබ සිල්වත් කියලා හිතන ස්වාමීන් වහන්සේට ඇලුනොත් ඒ තැන් දෙකේදීම ඔබ කළා තියෙන එකම දේ. අතෙන්ට ගැටුණා සිල්වත් භාවයට ඇලුනා. එතකොට මේ ඇලීම ගැටීම දෙක තුලම තියෙන තෘෂ්ණාවයි තෘෂ්ණාව තිබ්බනම් එතන තියෙන දුකමයි. එහෙනම් ඉතින් දැන් ප්‍රශ්නේ විසඳිලා නැහැ. දැන් සතර පරාජිකාවටපත් වෙච්ච හාමුදුරන්ට දානි දුන්නත් ඔබ රැස් කරලා තියෙන අවසාන තෘෂ්ණාවයි මේ සිල්වත් ස්වාමීන් වහන්සේට දානි දීලත් ඔබ රැස් කරලා තියෙන තෘෂ්ණාවයි. මොකද ඔබ දෙක පැත්තකට ගැටිලා එක පැත්තකට ඇලිලා. ඒ නිසා දැන් ওই ප්‍රශ්නේ මතුනේ මොකද අපි අහවල් ස්වාමීන් වහන්සේ සිල්වත් අහවල් ස්වාමීන් වහන්සේ දුසිල්වත් කියලා අපි බෙදීමකට ගියා. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපිට ඒවා කියලා නැහැ. ඒ නිසා ඔබ දැනගත්තොත් අහවල් ස්වාමීන් වහන්සේ සතර පරාජිකාවට පත් වෙලා කියලා ඔබ ඒ හිත අනිත්‍යයි කියලා දකින්න තේරෙනවද? අනිත්‍යයි කියලා දැකලා ඒ ස්වාමීන් වහන්සේ සුපටිපන්නයි උජුපටිපන්න ඥායපටිපන්න ඒ සංඝයාගේ ගුණයන් තුල තියලා ඔබ දානේ පූජා කරන්න. ඔබ පූජා කරලා සතර පරාජිකාවට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ තුලින් ඔබ නිවනට යන්න. ඔබ සම්මා සමාධියට යන්න. තේරෙනවද? එහෙම නැතු ඔබ ස්වාමීන් වහන්සේගේ දුස්සීල භාවයේ සීඩේට ඇලිලා හෝ ගැටිලා මේ ප්‍රශ්න ගැන හිතන්න ගියොත්
ඔබ සිල්වත් ස්වාමින් වහන්සේ නිසා දුසිල්වත් ස්වාමින් වහන්සේ නිසා ඔබ උතුම් සම්මා සමාධිය අහිමි කරගත් කෙනෙක් බවට පත් වෙනවා. ඔබ නිවන අහිමි කරගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ස්වාමින් වහන්සේගේ දුසිල්වත් භාවය ගැන හිතන්න යන්න එපා. ඔබ දන්නවා වුණත් සිල්වත් භාවය ගැන සතුටු වෙන්නත් එපා. මේ දෙකම අනිත්‍ය වූ සංස්කාරයක්. ඒක තේරුම් ගන්න කොච්චර සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් උන්වහන්සේ අවබෝධ ඥාණයෙන් දුර්වල නම් උන්වහන්සේගේ සීලයත් පිළිහිමටපත් වෙන්න පුළුවන් යම් මොහතකදී. ඒ නිසා හැම වෙලාවම මේ දුසිල්වත් භාවයේ සිල්වත් භාවයේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දැකලා මේ දෙආකාරයේ සංස්කාරයන් තුලින්ම අපි සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න අපි නිවනට මාර්ගය ඇති කරගන්න. එහෙම වුණොත් ඒ සතර පරාජිකාවට පත් වෙච්ච ස්වාමින් වහන්සේ උපයෝගී කරගෙන උන්වහන්සේව ලෝකයේ තුල තියලා ඔබට ලෝකයෙන් නිවී යන්න පුළුවන්. එහෙම නොවි අපි මේ දුස්සීල භාවයේ සිල්වත් භාවයේ හොයන්න ගියොත් උන්වහන්සේලාත් ලෝකයේ තුලයි ඔබත් ලෝකයේ තුලයි. ඒ කියන්නේ දුක තුලයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කාසාය කණ්ඩකට සාංගිය කළා දන් දෙන්න කියලා කියනවා නම් මට කුතනක තුවත් කියන්න බෑ සිල්වත් භාවයේ දුසිල්වත් භාවයේ හොයලා දන් දෙන්න කියලා. එහෙම දෙයක් බුදුරජාන් වහන්සේ කියලා. ඒ නිසා ඔබ ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න නැතුව වැරදි කරන ස්වාමීන් වහන්සේ නිවැරදි ස්වාමීන් වහන්සේ දෙදෙනාම උපයෝගී කරගෙන ඔබේ නිවැරදි භාවය ඔබේ නිවන සොයාගන්න කියලා තමයි මට එතෙන්ද කියන්න වෙන්නේ. තෙරුවන් සරණ පුතේ.